மேதினவில் ஸ்ரீலங்கா தொடர்ந்து சஞ்சாரிக நிறுத்தவும் இங்கிலாந்து லயன்ஸ் கண்டன் சாப் ஸ்ரீலங்கா ஏ கண்டன் மத்தர் தொடர்ந்து திகின் நீல நோன டெஸ்ட் தொடங்காவது திவன டெஸ்ட் தரங்கு கால ஜாத்தியந்திர கிரீடாங்கணத்தை பேத்தல பசுகை ஹத்தொன்பது ஆரம்பமும் திவன டெஸ்ட் தரங்கேதி காசி வாசிய தினம் ஸ்ரீலங்கா ஏ கண்டன் பழமையின் பங்கோடு பாருந்து எதி ஸ்ரீலங்கா ஆரம்பக பிதிக்கர் லசித் க்ரூஸ் புல்லே விசில் கன சதகை பேசுகிறேன் சொல்லத்துனா மே ஓசிய இனிமே நினைத்து தெக்குவ தாஸ் මම මුලින්ම ගිහිල්ලා ෆස්ට් සෙෂන් එකේ පැයක් මායි නිසානුයි එකතු වෙලා බැට් කරන්න ප්ලෑන් කරලා තිබ්බේ ටීම් එකෙන් ප්ලෑන් එක තිබ්බේ ඒක අපි උදේ පැය කොහොම හරි විකට් නැතුව ගහගන්න ඊට පස්සේ යාලා ගොඩක් ට්‍රයි කරා අපේ විකට් ගන්න කොට බෝල දැම්මා ඒව දැම් ට්‍රයි කරා ඒගොල්ලෝ ගොඩක් ඊට පස්සේ අපිට ලකුණු ආවා ඒත් එක්කම මට රිද්මය ආවා මගේ රිද්මෙට ඊට පස්සේ මම ගහගෙන ගියා සමහර අවස්ථාවල අපි දැක්කා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඕෆ් එක බ්ලොක් කරලා ලෙග් සයිඩ් එක ඕපන් කරලා දුන්නා ගහන්න කියලා. ඔය කොහොමද ඒ වගේ වෙලාවදී ඔයාගේ ගේම් ප්ලෑන් එක වෙනස් කරගත්තේ? අපි දැනන් හිටියලා ප්ලෑන් එයාගේ ප්ලෑන් එක යාලා අපිට නිකන් ඩොට් බෝල්ස් ගහ පැත්තක ෆීල්ඩ් එක හදලා ගහන් මේ බෝල් කරේ. අපි ඊට පස්සේ යාලා අපිට ලූස් බෝලත් ආවා ඒතර බවුන්ඩරිස් ආවා. යාලා හොඳට බෝල් කරද්දී අපි යාලා රෙස්පෙක්ට් කරලා බැට් කරා. ඒක තමයි තිබ්බ ප්ලෑන් එක. යාලේ විකට් එක ගැන මොකද කියන්න හොඳට ගාල්ල විකට් එක පිතිකරෙන් ගොඩක් හෙල්ප් එක තිබ්බා බැට්කන් ලසිත් කුරුසුල්ලේ දැන් ජාතික කණ්ඩායමේ දොර ළඟටම ඇවිල්ලා නිකන් තට්ටු කරනවා වගේ කියලා දැනනවද මම මට හම්බෙන හැම තරගෙදීම පර්ෆෝම් කරන්න තමයි බලන්නේ මගේ ප්ලෑන් එක තියෙන්නේ හම්බෙන හැම වෙලේම ලකුණු ගහන්න විතරයි ඕපනර් කියන තැනට ලොකු ෆයිට් එකක් තියෙනවා අපිට තේරෙනවා ගොඩක් කට්ටිය ඉන්න ඕපනර්ස්ලා මොකද ඒ විදිහේ ලොකු තරගයක් ඇතිවීම පිළිබඳව හිතන්නේ මේ වෙලාවට ඇත්තටම ඒක ඒ තරගයක් තියෙන එක හොඳයි